රටට පුරා ප්‍රචලිත වුණු විවිධ ශුද්ධ ණය සැපයීම වැඩසටහන් හරහා අසාධාරණ පොලි අය කරමින් විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවගේ නොදැනුවත්කම අපයෝජනයට ලක් කළ ආයතන පුද්ගලයන් ගැන සොයා බලා ජනතාවට කඩිනමින් සානසලන්සන්නට අපේ රජයක් තුළ කටයුතු කරනවා. ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළාට පස්සේ අනුරාධපුරයේ ඉඳලා නුවර දක්වාත්, කතරගම ඉඳලා කොළඹ දක්වාත් එන ගමනේ කාන්තාවන් මට කිව්වේ ආරක්ෂිත රටක් ලබා දෙන්න සර් කියලා. එදා ත්‍රස්තවාදය සහ මුලින්ම මේ රටින් තුරන්කොට ජනතාවට ආරක්ෂාව සැපයුවාසේම අනාගත යේදී පත්වෙන අපේ රජයක් යටතේ ඔබේ දූදරුවන්ගේ ඔබේ පවුලේ සැමගේ ආරක්ෂාව අපි තහවුරු කරනවා. අපේ රටේ අද කාන්තා හිංසනය ළමා අපචාර බෙහෙමින් වැඩි වෙලා පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවකට නිදහසේ ගමන් කළ නොහැකි තරමට සදාචාරය අවාසනාවකට පිරිහිලා මේ තත්ත්වය අපි කඩිනමින් පාලනය කළ යුතුයි. කඩිනමින් මේ මත්ද්‍රව්‍ය උවදුර පිටු දකින්නට කටයුතු කරන බවට අපි සාතික වෙන බියසක නැති රටක් සංවර්ධිත හෙටක් වෙනුවෙන් අපහා එක් වී සිටින ඔබ සියලු දෙනාට මම ජය ප්‍රාර්ථනා කරනවා.